මහා රාවණා යුගයේ සිටි හෙළයින්ගෙන් ප්‍රබලයින් කිහිප දෙනෙකුම භෞතික ශරීර සුරක්ෂිත කොට තබා මනෝමය කාය රැගෙන පිටතට පැමිණ සිටිනවා. ඔවුන්ට ඕනෑම තැනකට පහසුවෙන්ම යා හැකි චිත්ත ශක්තිය වඩා තහවුරු කර ගැනීම තුළ ඊට අවශ්‍ය පහසුව ලැබෙනවා. ඒ අය ඍජුවම අපේ ආදි ඥාතිවරුන් සමග ගනුදෙනු පවත්වනවා. මම ඔබට මීට කලින් කියා තිබෙනවා, චන්ද්‍රයාගේ අපට නොපෙනෙන ඉමේ ජනාවාස පිහිටුවාගෙන අදටත් සිටින්නේ අපේ මව් පාර්ශවයේ ඥාතිවරුන් බව. මේ පෘථිවිතලයේ ආත්මිකව සිටින හෙළ සෙන්පතිවරුන් ඔවුන් සමග විවිධ සාකච්ඡා ආදිය නිරන්තරයෙන් පවත්වනු ලබන බවයි සත්‍ය. ලෝකයේ ජීවය පිණිස අවශ්‍ය ජලය ප්‍රධානව, ආයුෂය, වර්ණය, සතුට ආදියත් පාලනය කරන්නේ ඔවුන් බව මම ඔබට කිව්වොත් ඔබ ඒ ගැන ආයමත් වතාවක් නිදහසේ කල්පනා කරයි කියලා මම විශ්වාස කරනවා. නමුත් මම කියනවා මේ ගැන ඔබ නිශ්චිතවම මධ්‍යස්ථව ඉඳන් කල්පනා කරන්නම ඕන කියලා. රාවණා ඉතිහාසය පිළිබඳව සහභාගී නිරීක්ෂණයේ මතකාවර්ජනයයි මම ඔබ හමුවේ මේ විදිහට පෙළගස්වන්නේ. චන්ද්‍රයාගේ අදටත් සිටින මව් පාර්ශවයේ ඥාතිවරුන් මහා රාවණා යුගයේදීත් හිටියා. ඔවුන් මේඝනාද සහ රාම අතර සටනේදී මේඝනාදට විශාල වශයෙන් උදව් කළ බවයි සත්‍ය. ඔබ අහලා තියෙනවා නම් මේඝනාද කුමාරයා, ඒ කියන්නේ රාවණා මහරජ්ජුරුවන්ගේ දෙටු පුත්‍රයා, චන්ද්‍රයාගේ ඉඳන් පහර දුන්න කියලා ඔබට මතක ඇති. මේඝනාද කුමාරයා චන්ද්‍රයාගේ ඉඳන් ලේස ප්‍රහාර එල්ල කළ බවට රාමායනේ සාක්ෂි දරනවා. රාමසර, බ්‍රහ්මසර, අග්නිසර නමින් ප්‍රබල මිසයිල භාවිත කළ බවටත් රාමායනේ කරුණු සඳහන් කරනවා. ඒවායින් පහර දීමේදී එක් ක්ෂණයක සිදු වූ විනාශයේ ප්‍රමාණය ගණනය කළත් අදටත් වඩා ප්‍රබල බිහිසුණු න්‍යෂ්ටික භාවිතයන් විදිහට මේව සලකන්න පුළුවන්. ඔබ විශ්වාස කළත් නැතත් චන්ද්‍රයා මීට වසර 5000කට පෙර තිබුණේ අපට සමීපවයි. මම කලිනුත් මතක් කළා චන්ද්‍රයා කියන්නේ කෘතිම නිර්මාණයක්. ඔබ පිටසක්වලයයි හුදෙකලා කොට පවසන අපේම ඥාතීන් එය ඒ කාලවලදී ඒ ස්ථානවල ස්ථානගත කරන චන්ද්‍රයාගේ බලපෑම පෘථිවියට ප්‍රබලව බලපාන බව ඔබ දන්නවා. මේ සියල්ල පාලනය කිරීම සඳහා මීට වසර 5000කට පෙර සුවිශේෂී මණ්ඩල පත් කර සිටියා. වර්තමානයේ වන විට ඇතැම් මේවායේ පාලනය ඒ අය අතින් ගිලිහි ගොස් ඇති බව පෙනෙනවා. ඒ සඳහා බලපෑ හේතුන් ගණනාවක්මත් තියෙනවා. මූලිකම අඩුව මහා රාවණයන්ගේ පාලනයේ මේ විශ්වයේ මේ වන විට නොමැතිකම. දෙවැන්න ඔවුන්ගේ ආයුෂය ක්ෂය වීම, ඊට අමතරව විශ්ව පාලනය තුළ ඇති භයානක ගැටුම්, යුද්ධ ආදියත් හේතු ලෙස පෙන්වලා දෙන්න පුළුවන්. චන්ද්‍ර මණ්ඩලයේ ඥාතීන් සමග තිබූ ගනුදෙනු විනාශ වී ගිය පසුව අපට අවසානයේදී ඉතිරි වී තිබෙන්නේ අම්මාවරුන් දරුවන්ට පවසන කිරිත් පැණිත් හඳ මාමාගෙන් ගෙනත් දෙන්නම් කියන ඥාතිකම පමණයි. නමුත් මෙන්න ඉදිරියට අම්මාවරුන් දරුවන්ට චන්ද්‍රයා සමග ඇති සැබෑ ඥාතිත්වය යලි කියා දිය යුතුයි.